අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුව සිරස්තල ඉන්දන පිරුම්හල් අසල තව දුරටත් දිගු පෝලිම් ඊයේ දිවයින්ට ළඟා වූ නැවේ ඉන්දන ගොඩබෑම තරඹෙයි ඉන්දන අර්බුදයට විසඳුම් ඉල්ලා ජවි පේ විරෝධතාවයක ඉන්දන මිල සංස්ථාවල් නිසි පරිදි ඉන්දන ලැබුණොත් අද සිට විදුලි කප්පාදුවක් අවශ්‍ය වන්නේ නැහැ මහජන උපයෝගිතා කොමිසම කියයි කොවිඩ් මෘතදේහ භූම දාන නීති අද සිට වෙනස් වෙයි ඕනෑම සුසාන භූමියක භූම දානය කිරීමට අවසර දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් පහළට ඊයේ කොවිඩ් ආසාදිතයින් 583ක් සඳහිරුසෑ පුදබිමේ 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව තවදුරටත් දිගු පොලිම් වල රැඳී සිටිනවා ඊයේ දිවයිනට පැමිණි නෞකාවේ ඉන්ධන ගොඩබැමේ කටයුතු අද ආරම්භ කෙරුණා කෙසේ වෙතත් දිවයිනේ සමහර ඉන්ධන පිරුම්හල් වලට තවමත් ඉන්ධන ලැබී නැහැ මේ අතර පවතින ඉන්ධන ගැටලුව ඉක්මනින් අවසන් වනු ඇති බවට කංචි තෙල් සංස්ථාවේ සභාපති සුමිත විජේසිංහ මහතා අද විශ්වාසය පළ කළා ඉන්ධන රැගෙන ඊයේ දිවයිනට ළඟා වූ නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 28300ක් සහ ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් ඇති බව වාර්තා වනවා. ඊට අදාළ මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 39.3ක් නෞකාව හිමි සිංගප්පූරු සමාගමට ගෙවා අවසන් බවටද තොරතුරු වාර්තා වනවා. මෙතර පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ජනතාව තවමත් දිගු පොලිම් වල රැඳී සිටිනවා. मुकड़े डीजल होता है इधर तो हम नाम चलती ना धन्य है लंका लक्षण है ना रात होता है उन्हें क्या नहीं देना चाहिए इनका कंडर समय नहीं उक्का मटे पॉलिंग क्या मैं डीजल ये लाते हो पॉलिंग දිවයිනේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන අවසන් වී ඇති පසුබිමක වරාචාංගනේ පහේකණු ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට පසුගිය 28 වෙනිදා සිට ඉන්ධන ලැබී නැහැ. අපිට අවසානට ඩීසල් ලෝඩ් එකක් ආවේ 28 වෙනිදා දවස් 7කට විතර කලින් එන. අපි මේ වෙද්දි ඩීසල් ලෝඩ් පහක් ඉල්ලලා තියෙනවා. අපිට එන්න තියෙනවා ඩීසල් ලෝඩ් පහක්. උත්‍රාජයලයි කොලොන්නාවයි තමයි අපිට තෙල් එන්නේ. අපි ඒ දෙකම දැනුවත් කරනවා. දෛනිකව අපි කතා කරනවා. මේ විදිහට අපිට ඒක ලෝඩ් එකක්වත් මේ වෙද්දි තාම ආවේ නැහැ. අපි දවස් 4ක් මේ ගොවිය ඔක්කොම ඇවිල්ලා මේ ඉන්නේ. මෙතන කණ්ඩායම් ගැතුව බණ්ඩක් ගැතුව මේ ටිකක් මේ කඩේ කාටද බිලා අපි ජීවත් වෙන්නේ. අපිට මේ උපකාරය කරලා දෙන්න. අපිට ඉල්ලන්න තියෙන එච්චර ඔබතුමාලා. ඉතින් රටේ ජනාධිපතිතුමාලා මේකට චුට්ටක් ඇවිල්ලා බලන්න ඕනේ මේ දුප්පත් මිනිස්සු කොහොමද මේ තෙල් ටික ගන්න පෝරටික ගන්න මේ වී ටික විකුණ ගන්න කළු කඩකාරය ඔක්කොම අරන්ගෙන ඉන්න තෙල් ටිකත් දැන් වැඩිමල් විකුණන තත්ත්වයකට ඇති වෙලා තියෙන්නේ ජීවිතේ පාගලා දින්නේ මේ බස් දුවන්නේ නැතුව දැන් අපි දවස් ගානක් මේ ගෙදරලා ඉන්නවා ඉතින් දුවන්න තෙල් නැහැ දැන් දවස් පහක් අපි මෙතන රක්ෂා දින්නේ තෙල් ගන්න කියලා මේ බුගුරිය තරයි යන්නේ කියේ තමුත්ේම යන්නේ කියලා තෙල් නැහැ ගොයන්ටි කපා ගන්න කියලා අසරණ අපි මේ වාහනවල ටික වාහන පෝලිං වල ගහලා පාරෙට නෑ මිනිහෙකුට යන්න බෑ ප්‍රශ්න කොටක් තියන ගෙවල් ප්‍රශ්න තියන මිනිස්සු මෙතනලා ඉන්නවා රටේ මේ ඉන්න බලධාරි කිසි කෙනෙක් මේ බිලවන් ප්‍රශ්නයක් නෑ ඒවට උත්තර නෑ මොකවත් නෑ ආලපාර සෙට්ඩෝට දෙල්ලෙනවා මේ රාජංගනේකට දෙල්ලෙන්නේ අපි උදේට එනවා අපි රාවිලා ගෙදර යනවා ආයේ පාන්දර එනවා වාහනේ තියනවාද කෑලි ගලවලාද අපි ඒව මොනවද දන්නේ අපි කියන්නේ අපිට කොහොම හරි අපිට තෙල් ටික ඕනේ අපි කියන්නේ අපිට මොන දේශපාලන පක්ෂෙන්වත් අපිට අදාළ නැහැ අපිට රජයේ නියෝජිතයෙක් කවුරු හරි කමන්නේ නැහැ සම්බන්ධලා මේ රාජංගනේ පහේ කණුවේ සෙඩ් එකට අපි කියන්නේ අපිට තෙල් ඕනේ අපිට ඩීසල් ඕනේ ඉන්ධන අර්බුදයට සහ විදුලි අර්බුදයට විසඳුම් බිල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ පොළොන්නරුවේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා ඉන්ධන මිල සංස්ථා
රටේ සියලුම ප්‍රශ්න පහුගිය අවුරුදු දෙකේ කොවිඩ් වසංගතයට තමයි වහලා දැම්මේ. ආණ්ඩුව කියන්නේ කොවිඩ් නිසා මේ රට බිඳ වැටුණා කියලා, මේ රටේ ආර්ථිකය බිඳ වැටුණා කියලා. පට්ටපල් බොරු කියන්නේ. මේ ආණ්ඩුව කියලා කියන්නේ ජාවාරම් කල්ලියක් එක්ක රට පාලනය කරන ආණ්ඩුවක්. අපේ රටේ ජනතාවගේ බඩු මිලවත් ජනතාවගේ ප්‍රශ්න කිසිවක් විසඳන්නේ නැහැ මේ ආණ්ඩුව. මේ ජනපීඩක ආණ්ඩුව ගෙදර යවන්න ඕන කරන සියලු බලවේග ඒක රාශි කිරීම ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා. පසුගිය දිනවල අපි හඳුනාගත්ත දේ තමයි වෙනදා භාවිතා කරනවට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් පාරිභෝගිකයන් විසින් ඔවුන්ගේ ඉන්ධන රතවාහන වලින් ලබා ගැනීමේදී ඊට අමතරව ඔවුන් විශාල ඉන්ධන ප්‍රමාණයක් තමන්ගේ නිවසට බැරල් වල එහෙම නැත්නම් කෑන් වල අරගෙන යාමක් සිද්ධ කරා. මේක ඉන්ධන පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එකවර ඉන්ධන පිරුම් හමාලයෙන් ලබා ගන්න ගියාට පස්සේ ඇති වුණු කලබලකාරී තත්ත්වයකට තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නමුත් දැන් තත්ත්වය සමනය වෙලා තියෙන්නේ. අපි එදා ඔබට කිව්වා වගේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අපි පසුගිය දිනවල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීත් ඉන්පසුවත් අපි සාකච්ඡා කරලා මේ වන විට රටට අවශ්‍ය ඉන්ධන විධිමත් සැලැස්මකට අනුව ආනයනය කරලා ඒ ඉන්ධන ගොඩබෑම ආරම්භ කරලා තියෙනවා. දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු මේකට ආරම්භ කළා තියෙන්නේ. මම හිතනවා දැන් මේ මොහොත වෙනකොට ඉන්ධන පිරුම් රැසක් ඉදිරියේ තිබුණු දිගු පොලින් යම් ප්‍රමාණයකට අඩු වෙලා ඒක අද දවසත් ගත වෙනකොට මෙම தත්ත්වය සම්පූර්ණයෙන්ම විසඳෙන බව තමයි අපේ විශ්වාසය. නිසි පරිදි ඉන්ධන තොග ලැබුණොත් අද සිට විදුලිය විසන්දි කිරීමට අවශ්‍ය වන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කෙසේ වෙතත් පවතින தත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මින් භාවිත කරන ලෙසයි මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නිසි පරිදි ඉන්ධන තොග ලැබුණොත් අද සිට විදුලිය විසන්ධ කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ පවතින තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාල සීමාව අඩු කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැය හතක විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. උදෑසන 8:30 සිට පස්වරු 4:30 දක්වා පැය හතරක් විදුලි කප්පාදුව හා සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වාද පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි සැලසුම් කර තිබුණේ. මේ අතර ජනතාව විදුලි කප්පාදුව නිසා අසරණ වී ඇති පසුබිමක අවම වශයෙන් පිරිවැය ආවරණය වන පරිදි හෝ ඉන්ධන හා විදුලි බිල ඉහළ දමන ලෙස රජයට දැනුම් දුන් බවයි මහ බැංකු අධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ. මේ රටේ මූල්‍ය සහ ආර්ථිකමය ස්ථායිභාවය රැක ගැනීමටත් මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැක ගැනීමත් මහ බැංකුවේ වගකීමක්. ඒ සඳහා යම් අවස්ථාවලදී දැඩි තීරණ ගන්නට සිදු වෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි රජයෙන් ඉල්ලීමකුත් කරනවා යම් තීරණ ගන්නයි කියලා. තෙල් මිල සහ විදුලි බිල මිල වැඩි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි පිට රටවල වලින් ගන්න පුළුවන් මුදල් තවදුරටත් වැඩි කර ගැනීමටත් ආය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා එම තවදුරටත් දිරි ගැන්වීම සඳහා කටයුතු කරන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. පවතින තත්ත්වයේ හමුවේ ජනතාව දැඩි අරපිරිමැස්මෙන් යුතුව විදුලිය භාවිතා කළ හොත් මෙම කප්පාදුව තවදුරටත් අවම කර ගැනීමට හැකිවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසන්නේ. කොවිඩ් ආසාදිත මෘතදේහ භූපතානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම පහළ ගොස් ඇති අතර ඊයේ දිනත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 583ක් හඳුනාගත්තා. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි අද සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදානය කිරීමට අවසර හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. තම ප්‍රදේශයට ආසන්න පොදු සුසාන භූමියක කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ සිරුරු භූමදානය කිරීමට මින් අවසර හිමිවනවා.
දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 583ක් බවයි වසංගත රෝග විද්‍යායකකයේ පැවසුවේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 648993ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 609680 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 23006ක් රෝහල් प्रतिकार लभनपा ईए मेरटिन कोविड मरण विसक सौख्य सेवा अध्यक्ष जनरल वरिया विसिन तहोरु करतिबुना ए समक मेरट समस्त कोविड मरण संख्याव 16307ක් දක්වා ඉහළ ගියා දන්නවා කොවිඩ් රෝගය හැදෙන්නේ අපගේ ශ්වසන පද්ධතිය මේදී ශ්වසන පද්ධතියේ ඇති වෙන සෙම නිසා අපට කැස ඇති වෙ හැකි මේක සාමාන්‍ය තත්ත්වයක් නමුත් කොවිඩ් රෝගය හැදිලා හොඳ වෙලා මාස ගණනක් ගියාට පස්සේ කැස ඇති වෙනවා නම් මේක ඇතිවන්නේ සෙම තත්ත්වෙින්ද නෙමෙයි මේදී සිදුවන්නේ කොවිඩ් රෝගය හැදුනහම ඒදී ඇතිවන දැඩි කැස නිසා අපගේ උගුරේ ඇති ස්නායු නිරාවරණය වෙලා සංවේදීතාවය වැඩි වෙනවා මේදී ඉතා පුඩා උත්තේජනකින් පවා අපට කැස ඇති වෙ හැකි මේකට අපි කියනවා සෙන්සරි නියුරොපති කෝෆ් කියලා ඉතින් මේදී සිදුවන්නේ කොවිඩ් රෝගය හැදිලා මාස ගණනක් ගියා පස්සේ ඉතා සුළු උත්තේජනයක එහෙම නැත්නම් යම් කිසි කිති කැවීමක් වෙන දෙයක් ඇති වෙලා අපිට කැස්ස ඇති වෙනවා සමහර වෙලාවට මේක විනාඩි කිහිපයක් පවතිනට පුළුවන් ඒ වගේම තමයි අපි කෑම ගන්නකොට හයියෙන් හුස්ම ගන්නකොට හිනා වෙනකොට හයියෙන් කතා කරනකොට මේ තත්ත්වය ඇති විය හැකි මේක බිය වූ යුතු දෙයක් නෙමෙයි මේක කොවිඩ් රෝගයේ දිගුකුත් නෙවෙයි නිතර නිතර උණු වතුර පානය කිරීමෙන් දුම් පානයෙන් වැළකීමෙන් ඒ වගේම තමයි සීතල දේවල් පානය කිරීමෙන් වැළකීමෙන් ඒ වගේම උගුරේ ස්නායුවල සංවේදීතාවය අඩු කරන ප්‍රතිකාර මගින් මේ රෝගය වැඩපවත්වා ගන්නට පුළුවන් සඳකිරු සැපොදුමිමේ 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද උදෑසන ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑ පොදුමිමේ තැන්පත් කිරීමට නියමිත වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28ක් රැගත් ආගමික පෙරහර ඊයේ උදැසන මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ගමන් ආරම්භ කළා. නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට මෙම ආගමික පෙරහර ආරම්භ කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ පින්කමට එක්වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහිරු සෑයේ සලපතල මළුව බුද්ධ මන්දිරය සහ මෙම 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා පූජ්‍ය අගල්ගමුවේ ආරියනන්ද හිමියන් විසින් ලබා දුන් අනුපමේය දායකත්වය සිහිපත් කරනු ලැබුවා. පූජනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලා දඹුල්ල සහ මිහින්තලේ පසු කරමින් අනුරාධපුර පූජා නගරයේ පිහිටි සඳකිරු සෑ පරිශ්‍රය වෙත ඊයේ රාත්‍රියේ ළඟා වුණා. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳකිරු සෑ පරිශ්‍රයේ තැන්පත් කිරීමේ පින්කම අද උදැසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් සමන්විත සඳකිරු සෑ බුද්ධ මන්දිරයේ තැන්පත් මුද්‍රා පහකින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙතිමතුන්ගේ වන්දනාමානය පිරිස නිරාවරණය කිරීමද අද දිනේ සිදුවන බව. නව ඇමරිකානු තානාපතිනිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ පසුරුවේ පොළොන්නරුවේ පැවති ආගමික වැඩසටහනකටද සහභාගී වුණා. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහ විහාරාධිපති උතුර උතුරු මැද නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක අති ගෞරවාර්භ උඩුගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින් වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස්පත්‍රය ප්‍රදාන කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීම මට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය හා විශේෂ තිලනයක් අති ගෞරවාර්භ උඩුගම ශ්‍රී ධම්මානන්ද අනුනායක ස්වාමින් වහන්සේට පිළිගන්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුනායක ස්වාමින් වහන්සේට විජිනපත පිරිනැමූ අතර කථානායක මහින්ද යාපා ඇතුළු පිරිසක් අටපිරිකර පූජා කර තිබෙනවා. පොළොන්නරුව අතීතයේ සිටම අපට වැදගත් ස්ථානයක්. අතීත රජවරු මුළු පොළොන්නරුවම සංවර්ධනය කළ පමණක් නොවේ වාරි කර්මාන්තයක් දියුණු කළ බව අපි දන්නවා. වෙහෙර විහාර ඉදිකලා අධිකාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බුද්ධ ශාසනය සංවර්ධනය සඳහා කටයුතු කිරීමට කැමැති නායකයෙක්. ඒ නිසාම වෙහෙර විහාර සංරක්ෂණය හා නැවත ගොඩනැගීමට විශාල කාර්යයන් රැසක් ඉටු කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා අපේ අභිනව අනුනායක හාමුදුරන්ගෙන් ලැබෙන බව අපිට විශ්වාසයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනි ජූලි ජේ චංග් මහත්මිය අතර හමුවක් පැවැත්වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී මෙරට ඇමරිකානු තානාපති ධූරයට පත්වීමෙන් පසු ජූලි ජේ චංග් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමු වීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව සමග පවතින දේශපාලන සමාජීය හා ආර්ථික සම්බන්දතා තවදුරටත් තහවුරු කරමින් එම සම්බන්දතා දියුණු කිරීමට තමන් උත්සාහ කරන බව ඇමරිකානු තානාපතිනි ජූලි ජේ චංග් මහත්මිය මෙහිදී අවධාරණය කර තිබෙනවා. COVID-19 වසංගතයේ හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජූලි ජේ චංග් මහත්මිය මෙරට බලශක්තිය හා සංචාරක ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීම සඳහා සහාය වෙන බවටද ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්දතා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධූරයේ කටයුතු සාර්ථක කර ගැනීමටද ජූලි ජේ චංග් මහත්මියට මෙහිදී සුබ පැතුම් එක් කර තිබෙනවා. ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.